භාෂනය ප්‍රකාශනය දහස් සම්බන්ධෙන් සීමා තියෙන එක අපි පිළිගන්නවා. හැබැයි ඒ සීමා තියෙන්නේ මොනවටද? ඒ සීමා තියෙන්නේ මිනිස්සුන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කරන්න මිසක් නැති කරන්න නෙමෙයි. නතාෂා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දිලිජ් ජයවීර වෙන්න පුළුවන්, වෙන කවුරු හරි වෙන්න පුළුවන්. ඒ කාගේ වුණත් ඔය භාෂණයේ ප්‍රකාශනයේ නිදහස කියන එක සම්බන්ධයෙන් ඒවට අදාළ ප්‍රශ්නවලදී අපි පෙන්වී ඉඳලා තියෙනවා. දැන් නතාෂාගේ ප්‍රශ්නේ ගත්තොත් එහෙම මෙතන කිසිම කෙනෙක් මේ කියන්නේ නතාෂා කිව්ව කාරණයට අදාළව මං හිතන්නේ හරි, කියන්නේ ඒ නතාෂා කිව්වේ ඇත්ත කතාව සහ මාධ්‍ය වලින් ප්‍රචාරය කරපු කතාව ගැන වෙනස ගැන මෙතන කට්ටිය පැහැදිලි කළා. ඉතින් නතාෂා බුදුදහමට අපහාස කළා කියලා කියන කට්ටිය කියනවා නම් ඒගොල්ලෝ කියන්න ඕන කොහොමද ඒකට අපහාසයක් වෙන්නේ, කොහොමද ආගමික ශාස්ත්‍රීය කෙනෙකුට අපහාසයක් වෙන්නේ කියලා. දැන් මෙතන ඉන්න කිසිම කෙනෙකුට මම හිතන්නේ මේ අපහාසයක් පේන්නේ නැහැ. එයාගේ සම්පූර්ණ කතාව මං හිතන්නේ මේ මාධ්‍ය ප්‍රශ්න අහපු මහත්මයා බල්ලක් නැහැ, ගොඩක් මාධ්‍ය බල්ලක් නැහැ, ගොඩක් ඒ වගේ ෂෙයා කළේ. ඔව්. නතාෂාගේ කතාවට එකඟයි කියලා අපි කවුරුත් කිව්වේ නැහැ. අපි කිව්වේ නතාෂාගේ කතාව සම්බන්ධයෙන් අත්තරංගුවට ගන්න පුළුවන්ද බැයිද කියන එක විතරයි. කෙනෙකුගේ කතාවකට එකඟද නැද්ද, ඒක ගැන ප්‍රශ්නයක් තියෙනවද නැද්ද කියන එකයි, ඒ කරපු කතාව සම්බන්ධයෙන් අත්තරංගුවට ගන්න පුළුවන්ද බැයිද කියන එකයි කාරණා දෙකක්. ඒකේ නීතිමය தත්ය මං හිතන ලක්මලි පැහැදිලි කරයි. පටලව ගන්න එපා. මං හිතන්නේ ඒ නතාෂා මොන ශාස්ත්‍රූරද අගෞරව කළේ, නතාෂා මොකද්ද කරපු අගෞරවය කියලා පොඩ්ඩක් කියන්න පුළුවන් නම් ඒකට උත්තර දෙන්න පුළුවන්. අපි කියන්නේ නැහැ, අපි කියන්නේ නැහැ, අපි කිව්වේ නැහැ. නැහැ අපි කියන්නේ මෙහෙමයි. ඔබතුමා හිතනවා වෙන දෙයක්. මෙහෙම. ඔව්. තප්පරයක්. ඔව් මං හිතන්නේ මේ ඔය ප්‍රශ්නෙට මේක ගැන කියපු කට්ටියෙන් පැහැදිලි කරයි. මට කරන්න දෙන පැහැදිලි කිරීම තමයි නතා පටන් ගද්දිත් එහෙමයි කිව්වේ. නතාෂා කියප එක හරිද වැරදිද, නතාෂා කියප එකට hina යනවද නැද්ද, ඒක ජෝක් එකක්ද නැද්ද කියලා අපි කියන්නේ නැහැ. අපිට ඒක අදාළ නැහැ. නතාෂා කියපු කතාවට භාෂණයේ ප්‍රකාශනයේ නිදහසට අදාළව එයා කරපු ප්‍රකාශයට අත්තරංගුවට ගන්න පුළුවන්ද කියන එකයි. දැන් මම කිව්වොත් එහෙම තරිඳු උඩරගේ අගෙදර කියන්නේ පිස්සෙක් කියලා, ඒකට මාව අත්තරංගුවට ගන්න පුළුවන්ද බැයිද කියන එක වෙනම එකක් නේ. තරඳුර පුළුවන් මට අපහාසයක් වෙනවා නම් ගිහිල්ලා සිවිල් නඩුවක් දාගන්න. තරඳුර අපහාසයක් වෙනවා නම්. හැබැයි ඒකට මම වත්තරංගුට ගන්න බෑනේ. අපි කතා කළේ නතාෂා කිව්ව කතාව හරිද වැරදිද කියන එක ගැන නෙමේ. නතාෂාගේ කතාවට එයා වත්තරංගුට ගන්න පුළුවන්ද බැරිද කියන එක ගැන තමයි අපි කතා වුණේ. කාට හරි අදහසක් තියෙන්න පුළුවන් නතාෂාගේ කතාවේ කිසිම වැරද්දක් නැහැ කියලා. ඒක එයාගේ අදහස. එතකොට දැන් ඔබතුමන්ලා ගිහිල්ලා ලෝකේ ස්ටෑන්ඩ් අප් කොමඩි කියන එක පොඩ්ඩක් සර්ච් කරලා බැලුවොතින් ස්ටෑන්ඩ් අප් කොමඩි කියලා කියන්නේ කොහොමටත් offensive විහිළු කිරීමේ එක කලාවක්. ඒ කියන්නේ ඒකේ ඒ කලාවේ තියෙන්නම යම්කිසි ආකාරයකින් offend කරන එක තමයි ඒ කලාවේ තියෙන ඒ කලාව එක. ඒක ලංකාවේ විතරක් කරන දෙයක් නෙමෙයි. ඒක ඉන්දියාවෙත් කරනවා, ඇමරිකාවෙත් කරනවා, චීනෙත් කරනවා. මේ හැම රටකම ওই කතාව කරනවා. හරිද? එතකොට දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි යම්කිසි අදහසක් මහජන අවකාශයේ සංවාදයට ලක් කරනවාද? ඒ අදහසට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවාද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. මහජන අවකාශයේ අපහාසයක් වුණාද, මේක සිද්ධාර්ථ කුමාරයාට අපහාසයක්ද, බුදුරජාණන් වහන්සේට අපහාසයක්ද, සුද්ධෝදන රජතුමාට අපහාසයක්ද, එහෙම නැත්නම් වෙනත් ශාස්ත්‍රීයවරයෙකුට අපහාසයක්ද කියන එක මහජන අවකාශයේ සාකච්ඡා කරන එක ගැන අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මං හිතන්නේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අපි හැමෝටම තියෙනවා. නමුත් නීතිය ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ ඒ ප්‍රකාශය නිසා ආගම් අතර ගැටුම් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රචණ්ඩත්වය ඇති වෙන්න පුළුවන්. ආගමික සහජීවනයේ අහෝසි වෙන්න පුළුවන් කියලා මෙන්න මේ ආකාරයේ යම්කිසි මට්ටමක් පහු වුණහම තමයි නීතිය ක්‍රියාත්මක කරනවා කියන එක එන්න ඕනේ. දැන් අපි දන්නවා ලංකාවේ ගොඩක් අය එක එක ආගම් වලට විරුද්ධව කතන්දර කරනවා. දැන් මං කියුවේ විමල් වීරවංශ මහත්මයා කිව්වා ගර්භාෂී යුද්ධයක් ලංකාවේ තිබ්බා කියලා. ඒ මහත්මයා වත්තරංගුවට ගත්තේ නෑනේ. නේද? ඥානසාර හාමුදුරුවෝ හැමතැනම කී කී කියා ලංකාවේ මුස්ලිම් විරුද්ධ මිනිසුන්ගේ විරුද්ධ ගොඩක් කතන්දර කිව්වා. ඒ හාමුදුරුවන් වත්තරංගුවට ගත්තේ නෑනේ. ඉතින් ඒක නේ මං හිතන්නේ ගන්න නැති එක ගැන කවුරක්වත් ප්‍රශ්න කරන්න ගියෙත් නෑ වැඩිපුර. මොකද ඒවා දේශපාලනික කාරණා, ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයේ විසඳෙන්න ඕන කාරණා. ඉතින් ඒවා ඒ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයේ ආකාරයෙන්ම විසඳිලා තියෙනවා.
ඒකෙන්ද පටලව ගන්න එපා. මහජන අවකාශයේ විරුද්ධ වෙන්න අයිතිය හැමෝටම තියෙනවා, සාකච්ඡා කරන්න අයිතිය තියෙනවා, අපහස කරන්න අයිතිය තියෙනවා, අපහස වෙන්න අයිතිය. يعني මට අපහසයක් වුණා කියලා මට කියන්න අයිතිය තියෙන කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් ඒකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ එක්තරා ත්‍රෙෂෝල්ඩ් එකකින් පස්සේ වෙන දෙයක්. නතාෂාගේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ ත්‍රෙෂෝල්ඩ් එක පහු වෙලා නැහැයි කියන එක තමයි අපේ අදහස. මොකද මේක ලිමිටඩ් ඔඩියන්ස් එකකට කරපු විහිළුවක්. එතකොට මේ විහිළුව හාස්‍ය අරමුණින් කරන්නේ, රටගෙන තියන කරන අරමුණින් නෙමෙයි. ඒතර ඒක ගැන වැරදි මත හදන නතාෂා කතෝලික කියලා කියන නතාෂා මේ හදන්නේ මේ අමුතු අපහාසයක් කරනවා කියන එක ගැන ලොකු වැරදි මතයක් හදන අය තමයි ආගමික සහජීවනයට බාධා කරන්නේ. ඒ ඇරුණම මෙතන ආගමික සහජීවනයට කිසිම බාධාවකුත් නැහැ. බෞද්ධයෝ හැටියට බුදුහාමුදුර අපිට කියලා තියෙන්නේ අපහාස කරාම ඒක අමතක කරලා දාලා ඒක ගැන බලන්න නැතුව යන්න. අපහාස කරන කෙනාටයි අපහාස යන්නේ. අර ලේන්සු අල්ලන්න කියලා තියෙන රාහුල කුමාරයට උගන්වන්නේ දූවිලි එකතු වෙනවා රේන්සුවට, අපි ඒක ගැන කලබල වෙන්න ඕන නැහැ කියලා. බුද්ධඝම කියලා කියන්නේ බොහොම සහනශීලී. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මෛත්‍රිය දේශනා කරපු ශාස්ත්‍රූවරේ. එහෙම ශාස්ත්‍රූවරයෙක්ගේ නාමයෙන් මම බෞද්ධෙක් හැටියට, එහෙම ශාස්ත්‍රූවරයෙක්ගේ නාමයෙන් කාන්තාවක් රිමාන්ඩ් ගත කරලා දවස් මේ ජූනි 7 වෙනිදා වෙනකන් දවස් ගාණක් රිමාන්ඩ් ගත කරලා බුදුහාමුදුරුවෝ වේවට ගඟ වෙන්නේ නැහැ. මම හිතන්නේ බෞද්ධයෙක්ට අපි මේවා හිතන්න ඕනේ. ආගම කතා කරමු, අදහස් කතා කරමු. ඒක මැද්දේ නීතිය ගෙනල්ලා මේ අසාධාරණ විදිහට මිනිස්සුන් හිර කරන්න බෑ. මහත්මයා මම ආයි කියන්න පොඩක් ඉන්න හිත නෑ පොඩක් ඉන්න හිත රිදෙනවා වෙන්න පුළුවන්. හිත රිදෙනවා වෙන්න පුළුවන් අපි කියන්නේ හිත රිදෙන්නේ නැහැ කියලා. නමුත් මිනිස්සු හිත රිදෙ හිත නෑ පොඩක් ඉන්න හිත රිද නෑ. මට ගැහණු අයට ඕන තරම් hina වෙන්නේ. ගැහණු අයට ඕන තරම් ටීවී එකේ hina වෙනවනේ. මට හැම වෙලාවෙම හිත රිදෙනවා. නමුත් මම පිහියක් අරන් ගිහිල්ලා පිරිමින්ව මරන්න පටන් ගන්නෙ නෑනේ. හිත රිදෙනවා නෑ. ඒක තමයි මාත් කියන්නේ. නතාෂා කියපු කතාව නිසා කිසිදු ප්‍රචණ්ඩ සිද්ධවීමක් වෙලා නැහැ. මේක තමයි මේ නීතිය. මේ නීතිය තියෙන්නේ ප්‍රචණ්ඩත්වයට යන එක නවත්ත ගන්නයි. මොකද අපි දන්නවා නක්සිවාදය වගේ දේවල් ලෝකෙ තිබුණා. ඒ කියන්නේ යම් කිසි ජාතීන් මරන්න, මේ ආගමේ මිනිසුන්ව මරන්න, ඔවුන්ට විරුද්ධව ගිනි තියන්න. ඒ වගේ දේවල් කියපු ආගම් ජාතීන් දේශපාලන අදහස් ලෝකෙ තිබුණා. මෙන්න මේ වගේ දේවල් වලට එරෙහිව තමයි මේ නීතිය තියෙන්නේ. එහෙම නැතුව හිත රිදෙන එක නවත්තන්න, හිත රිදුණා සමාවිල්ලන්න පුළුවන්. සමාවිල්ලන්නේ කියලා කියන්න පුළුවන්. පළවෙනි එක අරගලයේ කාල සීමාවෙත ඇතුලේ තමයි මේ ජාතිවාදී සෙල්ලම් ආවේ නැත්තේ. හොඳට මතක් කරන්න, අරගලයේ කාල සීමාව තුළ ජාතීන් අතර මම හිතනවා සැලකිය යුතු තරම් සංහිඳියාවක් තිබුණා. මොකද අරගලයට ආපු ජනතාව සෙවිද ජනවර්ග එක්සත් අරමුණකට හිටියා. මේ සියලු ගේම් ගහන්නේ මේ ප්‍රභූ දූෂිත ව්‍යාපාරික දේශපාලකයෝ කියන අදහස හරි ජනතාවට තිබුණා. එතකොට ජනතාව තුළ මේව අති කරන්න බැරි වුණා. දැන් බලන්න හරියටම මම හිතන්නේ මේ මාධ්‍ය මහත්තයා අහපු ප්‍රශ්නේ හරි. අරගලේ ප්‍රශ්නේ තමයි වැඩේ ගහේ පත්තු වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මහත්තයා බලන්න ඕනේ අරගලයට දැන් ගහන අයම තමයි අරගලේ ඇතුලේ මෙන්න මේමයි හිටියා කියන්නේ. දැන් වාටම එකක් කියන්න. මේකට මූලිකව මැදිහත් වෙච්ච අර කස්සප කියලා හඳුරු කරගෙන ඉන්නවනේ බලංගොඩ කස්සප. හරි. මේකට දැන් මම හිතන සිවුරු උස්සගෙන ගෑ ගන්න. දැන් එයා කොහෙද හිටියේ? එයා තමයි අරගලේ ගෝල් පේස් එකට පන්සලක් හදාගෙන හිටියේ. එතකොට මේගොල්ලෝ අරගලේ හිටියේ නැද්ද? මේක පැහැදිලිවම අරගලේ පිට දාන එක ආයි කියන්න ඕනේ නැහැ කවුද දාන්නේ කියලා. මේ රටේ කවුද රත්තරන් හොරු ටිකයි හරි අර කුට්ටි ආරච්චිලයි අන්ත දූෂිත පාදට දේශපාලට මං කියන්නේ පජාත සුලක සෙට් එක නෙමෙයිද අරගලේට දිකටම ගහන්නේ. ඒකම එකක් තමයි මේ. ඒ නිසා අරගලේ කතාවක් නැහැ මෙතන. මම එකක් කියන්න ඕනේ. අර මම හිතුව ඔබතුම ඇහුවා මොකද රැඩිකල් සංස්කරකල. අපි මේ රැඩිකල් සංස්කරකල කිව්වේ මේ රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ. මේ රටේ ආර්ථික දේශපාලන ඒ සාධාරණත්වයේ වෙනුවෙන් එක පෙරමුණක ඉන්න අපි මේ. ඒ නිසා අපි මේ රටේ රනිල් රාජපක්ෂලගේ නව ලිබරල් මේ සියල්ල විකුණන, ජාතික සම්පත් විකුණන ඒ දේශපාලනයට විරුද්ධව අපි හඬ නගන අය. ඒ නිසා මේ රටේ පොදු දේපළ ආරක්ෂා කරන ඒ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරේ අපි ඉන්නේ. දෙවෙනි කාරණේ මම මේක බුදුබහපු දෙවෙනි එක. භාෂණයේ අයිතිය බුදුදහම කොයිතරම් සහනශීලී අපේ උරුමයක් තියෙනවාද කියලා මම හිතුවා බුදුම අහලා ඇති. ප්‍රසිද්ධ ජනකවියක් තියෙනවා බෝගහ මුලදී තන මිරිකු දිනරතන කියලා.
මතන මේවා අපි සාමාන්‍ය භාවිතා කරනවා. මේවා පොදු ජන වහර තියෙන. මොකද්ද මේ කියන්නේ? බෝගහ මුල්ලදී තන මිරකු ජින රතන. දැන් මේකෙන් බුදුහාමුදුරන්ට අපහාසයක් කළා තියනද නැහැ. ඒක වහරන කොහොමද? තන කියන තෘෂ්ණාව. හරි. මිරිකු කියන්නේ මර්ධනය කරපු. ජින රතන කියන්නේ කවුද? බුදුහාමුදුරු. බුදුහාමුදුරු මොකද්ද කළේ? බෝගහ මුල්ලදී තෘෂ්ණාව නැති කළා. දැන් ඒකව ජන කවියට අපි නඩු දාන්නවද? ඉතින් මේවා මේ බුදුදහම ක්‍රිස්තියානි ආගම මේ සියල්ල ජන වහර. මේවා මිනිස්සු ප්‍රශ්න කරනවා, විහිළුවට නගනවා, ඒක තුලම අලුත් භාෂාවක් කරනවා. මේකෙන් තමයි මේ පෝෂණය වෙන්නේ. ඔගොල්ලෝ හරියට බැලුවොත් මේ රටේ ප්‍රධාන බෞද්ධ නායකයෙක් වෙච්ච, මේ රටේ බෞද්ධ පුනරුදේ මූලිකයෙක් වෙච්ච කෙනෙක් ස්ටිල්ලෝල්කර්. ඔයාද ඔගොල්ලෝ දන්නවද ස්ටිල්ලෝල්කර් තමයි කිව්වේ කියලා හඳ ධාතුන් වහන්සේගේ තියෙන එතන මේ සතෙක්ගේ දතක් කියලා. හරි. එතකොට ඕල්කට් නඩු දැම්මද? එතකොට ඕල්කට් තමයි මේ රටේ මෑත බෞද්ධ පුනර්ජීවනය ඇති කරපු කෙනා. ඊට පස්සේ ඔයගොල්ලෝ අහලා තියෙනවද දැතිරෝදෙන් පුදුන්, හතිරෝදෙන් උපන් බුදුන් කියලා ප්‍රසිද්ධ නවකතාවක් අහලා තියෙනවද? ඒක කළේ ටෙනිසන් පෙරේරා. ඊට පස්සේ භවතරණේ අහලා තියෙනවද? ආදි වික්‍රමසිංහ, ඒක තියෙන සිද්ධාර්ථ ගෞතම යුගය. ඒ සිද්ධාර්ථ ගෞතම යුගය තුල බුදුහාමුදුරුව සහ සිද්ධාර්ථ ගෞතමයන් සහ යශෝදරා අතර ඒ තිබ්බ ප්‍රේමණීය සම්බන්ධය පිළිබඳ ආන්දෝලනාත්මක නවකතාවක්. ඉතින් තාම ශ්‍රේෂ්ඨ නවකතාවක්. ඒ කාලෙත් ඒකට විරුද්ධව හාමුදුරුවරු හඬ නැගුවා, උද්ඝෝෂණය කළා. හරි, අක්කඩුවේ මේ හකටුවේ පඤ්ඤාරාම හාමුදුරුවෝ අවතරණය තහනම් කරන්න කියලා කිව්වා. ඒවා තියෙනවා. ඒක හැමදාම අපේ රටේ ඉතිහාසයේ තිබ්බා. බෞද්ධද ක්‍රිස්තියානිද මේ සියලුම මේ ආගම් ප්‍රශ්න කරන, ආගම් පිළිබඳව යම් කිසි විදියට විවේචනාත්මක අදහස් දරන කලාකෘති තියෙනවා. ඒක මේ ලෝකෙ පිළිගත් සම්ප්‍රදායයි. එතකොට මේවට නැවත මේ මතු කරමින් ඉන්නේ ජාතිවාදී න්‍යාය පත්‍රය. වෙනමකුත් නැහැ. මං කියන ආගම් ප්‍රශ්න කරන්න උඩයි බැරි. ආගම් අදහන්නත් ඕනේ. ආගම් ප්‍රශ්න කිරීමත් අයිතිය. නෑ, නතාෂාගේ ප්‍රශ්නට කලින් පිරිත් ජයවීර මහත්මයා අතර ප්‍රකාශය සම්බන්ධයෙන් කතාව කියන්නේ, පිරිත් ජයවීර මහත්මයා සම්බන්ධයෙන් මීට අවුරුදු දෙකකට කලින් ඔය බුදුදහමට අපහාස කළා කියලා විමර්ශන පටන් ගත්තාම අපිම පොලිසියට ලිව්වක් ඇහුවා, ICCPR බලන්න ඒකට පාවිච්චි කරන්න එපා, ඒක වැරදි කියලා. ඉතින් අපිට කෙනා අදාළ නැහැ. කාට හරි ඕන මොන කාට හරි සිස්ති දෙවෙන්න පුළුවන්, කාට හරි මොන හරි වෙන්න පුළුවන්. හැමදේම නීතියෙන් වරදක් වෙන්නේ නැහැනේ. අනිත් එක ලංකාවේ තියෙන දන්නිස් සංගායයේ තියෙන වැඩිපුර 1700 ගණන් වල දාපු නීති තියෙන්නේ බුද්ධාගම ආරක්ෂා කරන්න දාපු ඒවා නෙමෙයි. ඒකල් තිබ්බ කතෝලිකාව දහම ආරක්ෂා කරන්න දාපුවා. බුද්ධාගම ආරක්ෂා කරන්න දාපුවා නෙමෙයි. ඔය කියන විදිහට දැන් ඒ කාලේ කවුද මේ බුදුහාමුදුරන්ට අපහාස කරපුවා ඕන තරම් කියනවා. අපේ පොත්පත්වල ඒවා කියනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරු කිය ඒගොල්ලන්ට මෛත්‍රිය කරන්න කියලා මිසක් ඒගොල්ලන්ට ගහන්න මරන්න නෙමෙයි. අනිත් එක දැන් යනවනේ කතාවක් මේ දිලිජ් ජයවීර මහත්තයාවත් අත්අඩංගුවට ගන්න කියලා. දැන් එයාගේ වීඩියෝ එක වෛරල් වෙනවනේ. අපි කියන්නේ එපා කියලා. එහෙම එයාව ගන්න එපා. මොකද එයාගේ අයිතියේ. ඒක අපිට හැබැයි ප්‍රශ්නේ ඒගොල්ල තමයි මේක අවුස්සන අර පැත්තට දාලා. හරි, අපි කියන්නේ අර දළදා වහන්සේට උරු දතක් කියව හාමුදුරුවෝ ඉන්නේ. අර හන්දියක් ඉන්නේ මහමෙවුනාවේ. ඒ හාමුදුරුවම අපි කියන්නේ අවත්තනකට ගන්න කියලා. අපි ඒවා කියන්නේ නැහැ. අපි කියන්නේ නීතිය නෙමෙයි. සිවිල් සමාජයේ මහජන අවකාශය තුල මේවා අපි සංවාද කරමු. ගැටමු, විවාද කරමු, ප්‍රශ්න කරමු. ඒකයි අපේ සම්ප්‍රදාය. අපිට නෑ දිලිත්ව ගන්න, මෙයාව ගන්න, අරයව ගන්න, ඒක අපි කියන්නේ නැහැ. අපි කියන්නේ මේක වෙන ක්‍රීඩාවක්. right දිලිත්ව ගන්නෙ නෑ, හතාසලව ගන්නවා. ඒකම සත්‍තික සත්කුමාරල ගන්නවා. මේක තේරුම් ගන්න. එච්චරයි. මම ඇත්තටම මේ වෙලාවේ ඉන්නේ යම් විදියකට බයෙන්, දැඩි බයකින්. මීට අවුරුදු 4කට කලින් මේ අද වගේම මීට අවුරුදු 4කට කලින් මීට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආසන්න වෙද්දී අප්‍රේල් මැයි මාස දෙකේ දැඩි ආතතියක් බියක් එක්ක අපි හිටියා. කොහොමද මිනිසුන්ට මේක තේරුම් කරන්න කියන ප්‍රශ්නයත් එක්ක මැයි මාසේ 18 වෙනිදා මට මතක විදිහට මම දැක්ක දිවයින ප්‍රධාන ප්‍රවෘත්තිය වෛද්‍යවරේ කම්මල 4000ක් වඳ වෙලා කියලා. එදින අපි ප්‍රවෘත්ති වාර්තා කරද්දී කොහොමද මේ ප්‍රවෘත්තිය මේ එකපාරම පත්තු කරපු ගින්න කොහොමද මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්නේ කියන ප්‍රශ්නය අපිට තිබුණා. මොකද අපි ඒ කාලේ මාධ්‍ය වේදිකාවේ වැඩ කරද්දී දිවයින තරම් ප්‍රචාරයක් එච්චර කියවන පත්‍ර අපිට තිබුණ නැහැ. හිරු ටීවී දෙරණ තරම් බලන මාධ්‍ය අපිට තිබුණ නැහැ. ඉරාජ් වීරරත්නලාට වගේ නිශ්ශංක සේනාධිපතිට වගේ ඒ හයිය මාධ්‍ය හයිය අපිට තිබුණ නැහැ. මම බයෙන් හිටියා කොහොමද මේක තේරුම් කරලා දෙන්නේ කියලා. ඊට අවුරුදු 4කට පස්සේ පහුගිය සතියේ දවසක වෛද්‍ය සාෆිම මට වට්ස්ඇප් පරහා එවුවා ලිපියක්, ලියුමක්. එයාව නැවත සේවයේ පිහිටෙව්වා කියලා. මම ඔහුට ප්‍රතිචාරය දක්වන්න ගියෙත් නැහැ. මාධ්‍ය වේදිකෙක් වුණාට මේක ප්‍රවෘත්තියක් විදිහට වාර්තා කරන්න ගියෙත් නැහැ. මම දැක්ක පැය කිහිපයක් ඇද්දි මේක ප්‍රවෘත්තියක් විදිහට වාර්තා වෙනවා. ඇත්තට මට
ඇඬෙන තරම් වේදනාවක් තිබුණා. මොකද ඒ වෙලාවේ මගේ ඔළුවේ වද දෙමින් තිබුණු ප්‍රශ්නය කොහොමද මේ දැන් වෙන දේ මිනිසුන්ට තේරුම් කරලා දෙන්න කියලා. අවුරුදු 4කට පස්සේ තවත් ජනාධිපතිවරණයක් පැමිණෙමින් තියෙනවා. කොහොමද මිනිසුන්ට තේරුම් කරලා දෙන්නේ? මොකද මේ ප්‍රශ්නයම බැලූ බැල්මට අපට සම්බන්ධ කරලා පෙන්නන්න බෑ. මිනිසුන්ට තියෙන ප්‍රශ්න මිනිස්සු සාධාරණ ප්‍රශ්නයක් අහනවා. මම විශ්වාස කරන ආගමට අපහාස කරා මම මොකද කරන්නේ කියලා. මීට කලින් මිනිස්සු අවුරුදු 4කට කලින් ඇහුවේ මං අයිති වෙන ආගමට අයිති වෙන මිනිස්සුන්ව වඳ කරනවා මම මොකද කරන්නේ කියලා. මීට අවුරුදු 4කට කලින් මා කල්පනා කරමින් හිටියා. ඒ වෙද්දි පාස්කුටිදා ට්‍රස්ත ප්‍රහාරය බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙලා තිබුණා. ඒ වෙද්දි සමාජ මාධ්‍යවල ජනමාධ්‍ය වේදීන් ඔය මාධ්‍ය ආයතනවල ප්‍රධාන මාධ්‍ය ආයතනවල වාර්තාකරුවන් අපි දැක්කා. හමුදා තොප්පිය දාගෙන ජැකට් එක දාගෙන හමුදා කල්ලි කණ්ඩායම් එක්ක හමුදා ටීම්ස් එක්ක ගෲප්ස් එක්ක මුස්ලිම් ගෙවල් ගාන යන වටලන්න එක වාර්තා කරන්න මුස්ලිම් ගෙදරකින් හම්බ වුණ පොඩි කුස්සිය පිහිය ගල්වැඩි දාන්න ලයිසන් නැතුව තියාගත්ත වෙඩි බෙහෙත් ටික කන්ස්ට්‍රක්ෂන් වර්ක් වලට පාවිච්චි කරපු වෝකි ටෝකි එක පොඩි කොල්ලෙක් ආසාවට තියාගෙන ඉඳපු ඩ්‍රෝන් එක ගෙදර මේසරෙද්ද තිබුණු කහපාට රෙද්ද විකුණන්න තියාගත්ත කැමා ඇඳුම මේ සියලු දේවල් එක පාරම අපරාධකාරී සාපරාධ සැකකරු බාණ්ඩ බවට පත් වුණා. සිය ගණන් දහස් ගණන් මුස්ලිම් ජනතාව වටලද්දි දිනකට සිය ගණන් ප්‍රවෘත්තිවල විනාඩි 5-10 වැය කළා මෙන්න මහා රැල්ලක් ගැන බිය ඇති කරන්න. මේ මාසයේ අවසන් වෙද්දි මේ රටේ මිනුවන්ගොඩ කුලියාපිටිය ආදී ප්‍රදේශ ගණනාවක ගෙවල් ගිනි තබන්න ඒ ගෙවල් පල්ලි ෆැක්ටරි කඩ ගිනි තබන්න මේගොල්ලෝ කටයුතු කරා. එතකොට ඒ සඳහා කල්ලි කණ්ඩායම් පෙළ ගැස්සුවා, මිනිස්සු පෙළ ගැස්සුවා. වඳ ආහාර, වඳ ඇඳුම්, වඳ ඖෂධ ගැන කතාන්දර සමාජගත කරද්දී අපි දැඩි ආතතියක බියක හිටියා. කොහොමද මේක හේතු ගන්නන්නේ කියලා. ඉතින් අපි මට මතකයි මිනුවන්ගොඩට ගියාම මිනුවන්ගොඩ එක්තරා සිංහල ජාතික පවුලක් කරගෙන ගිය කඩයක් සම්පූර්ණයෙන් ගිනි අරන් තිබුණා. ඇඳුම් සම්පූර්ණයෙන්ම තොග ගණන් ගිනි අරන් තිබුණා. ඒ කඩේත් එක්කම ගිනි ඇවිල්ලා පිටිපස්සේ තිබුණා බුදු පිළිම කඩය. බුදු පිළිම උණු වෙලා ඇඹරිලා ගිහිල්ලා තිබුණා බෞද්ධයන්ගේම ගිනි තැබීම. ඉතින් ඒ ආතතිය අද ඒ ආතතියට මම අද මූණ දෙමින් ඉන්නේ. ඉතින් මට ඇත්තටම මේ නතාෂා ඉදිරි සූරියගේ වීඩියෝ එක ඒගොල්ලෝ යම්කිසි ශාලාවක එක ටිකට් අරන් බලන්න ආපු පොඩි පිරිසක් එක්ක එක බෙදාගන්න. ඊට පස්සේ ඒ වගේ විහිළු බලන්න කැමති පොඩි පිරිසක් ඉන්න, ඒ කියන්නේ ලංකාවේ මිලියන 10ක විතර අන්තර්ජාල Facebook social media අන්තර්ජාලයේ ඉන්නවා මිලියන 10ක විතර ලාංකිකයන්. ඒ අතරින් 40,000කට වඩා අඩු පිරිසක් ඉන්න YouTube නාලිකාවක පොඩි පිරිසක් 10-15,000 බලලා ඒක ඒ කියන්නේ පොඩි පිරිසක් අතරේ තිබුණු වීඩියෝ ක්ලිප් එකක් අනවසරයෙන් උපුටා අරගෙන ඒකෙන් කොටසක් විතරක් පළ කරලා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන කිහිපයක් පහුගිය දවස්වල අර නාමල් රාජපක්ෂ එක්ක ලයිව් එකක් කරපු දසත ලංකා කියන මාධ්‍ය ආයතනය ඇතුළු මාධ්‍ය ආයතනයක්ද Facebook පිටුවද කොහොම තමන් අඳුන ගන්නත් දන්නේ මේ ඇතුළු අපි දන්නවා මේවා මෙහෙවන්නේ කවුද, මේවා නඩත්තු කරන්න කවුද, මේ වගේ එකපාරම එකම වෙලාව එකම දේ ප්‍රචාරය කරන්න. මොකද 10-15,000ක් බලපු වීඩියෝ එකක් අරගෙන ඔවුන් ප්‍රචාරය කරන ICCPR අතර වැටෙන්නේ මේ ප්‍රකාශය ICCPR අතර වැටෙනවා නම් ඒක පළ කරපු අතර මේක පළ කිරීමේ කොටස්කාරයෝ ටීම් එක තමයි ඒ ටීම් එක සමන්විත වෙනවා මේ සියලු මාධ්‍යවලින් එකම ටීම් එකක් ඒගොල්ලෝ තමයි මේක පළ කරන්නේ. අපි දැන් නැහැ ටීම් එකේ කොටස්කාරයෝද කියලා මේක මුලින් පළ කරපු ආයතනේ. නමුත් ඒගොල්ලෝ එකතු වෙලා පළ කරලා ඒ විතරක් නෙමෙයි මේකේ කැප්ෂන් දාලා කියනවා මෙන්න මේකට ඇවිස්සෙන්න මේකට කැළඹෙන්න කියලා. ඊට පස්සේ ඒගොල්ලොම කියනවා මේ කතා කරපු තමන්ගේ මේක අහන්න කැමති පිරිසක් එක්ක එක බෙදාගත්ත අයත් එක්ක කතා කරපු නතාෂා ඉදිරි සූරිය අන්තිමට අත්අඩංගුවට ගන්න. එතකොට ඒක බෙදාගත්ත අය ඒක පළ කරපු අය නැවතත් ඒ වීඩියෝ එක ගැන වෙනත් කතාන්දරත් පළ කරපු අය ඒකට අවධානය අරන් දුන්න අය මිලියන ගණන් ජනතාව අතරට මේ ප්‍රකාශය අරන් ගෙපු අය එතකොට මේක වරදක් නම් ඒක කොටස්කාරයෝ නෙවෙයිද? එතකොට ඒගොල්ලෝ ඊට පස්සේ ඒ වෙනකම් නතාෂා ඉදිරි සූරිය අත්අඩංගුවට ගන්න ඒ ලං වෙන මොහොත ඒ පැමිණිලි කරන මොහොත වෙනතුරුම මාධ්‍යවේදියෙක් වුණත් මම ඒකට කිසිම ආවරණයක් දීලා නැහැ. මෝඩා අභිමානය ඒ ෂෝ එක බලන්න ගිහිල්ලත් නැහැ. ඇත්තටම කිසිම උනන්දුවක් දක්වලත් නැහැ ඒක බලන්න. සහ කිසිම දෙයක් අපි කරලා නැහැ. නමුත් වෙන්න යන දේ අපට තේරෙනවා. වෙන්න යන දේ අපට තේරෙනවා. ඒක කොහොමද පැහැදිලි කරන්න කියන එක අපට තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ ඔක්කොම කරාට පස්සේ
අපි දැන් මේකට මැදිහත් වෙලා තියෙනවා. දැන් අපි තමයි වැරදි. ඉතින් මම කියන්නේ මේ මොහොතේ මේ ප්‍රකාශය මේ අත්අඩංගුවට ගැනීම අප මම දන්න විදිහට මේ වෙලාව මේ ඔබ දන්නවද නතාෂා ඉදිරි සූර්ය අත්අඩංගුවට ගැනීම සඳහා උසාවි නියෝගයක් ගුවන්තොටුපළට ගිහිල්ලා නැහැ. ආගමන නියෝගමන දෙපාර්තමේන්තුවට උසාවි නියෝගයක් නෙමෙයි ගිහිල්ලා තිබුණේ CID එකේ ඉල්ලීමක්. CID එකට ඒගොල්ලෝ බලයක් පවරගෙන තියෙනවා දැන්. ඒක ආගමන නියෝගමන දෙපාර්තමේන්තුවත් පිළි අරන් තියෙනවා පුද්ගලයන්ගේ ගමන් බිමන් නිදහස සීමා කරලා. එතකොට මේ වෙද්දි තව නම් අපි දන්න විදිහට හසලක තුෂාරගේ නම මේ වෙද්දි ඉමිග්‍රේෂන් එකට CID එක කියලා දෙනවා ආවොත් ඇරස් කරන්න කියලා. CID එකට බලයක් නැහැ මම. මහේස්ත්‍රාත්වරයෙක් තමයි. එතකන CID එකට කවුරුත් බලයක් දීලා නැහැ ට්‍රැවල් බෑන් දෙන්න. හැබැයි CID එක දැන් ට්‍රැවල් බෑන් දෙමින් ඉන්නවා. තවත් රාජාංගනේ හාමුදුරුවෝ ඇරස් කරලා තියෙනවා. පුද්ගලයන් ගණනාවක් ඇරස් කිරීම සඳහා අත්අඩංගුවට ගැනීම සඳහා ඒගොල්ලෝ පිඹුරුපත් සකසලා තියෙනවා. ඉතින් මම අහන්නේ ජනතාව ලෑස්තිද නැවතත් මේ සෙල්ලම කරන්න? ජනතාව ලෑස්තිද මේ ගමන ආයේ යන්න? මේ ප්‍රකාශය මේ කතාව පාදක කරගෙන මේ වෙද්දි මේගොල්ලෝ ඉතාම කඩිනමින් ගේන්න ලෑස්ති වෙනවා 50 කිහිපයක්. ඔබ දන්නවද ගිය සතිවල ප්‍රසන්න රණතුංග රනිල් වික්‍රමසිංහ ඇතුළු පොහොට්ටුවේ මේ ආණ්ඩුවේ කල්ලියක් දැඟලුවේ කොහොමද 113 හදාගන්න කියලා. 113 තිබුණ නෑ ආණ්ඩුවට. මොකටද 113 නැත්තේ? 113 නැත්තේ ඉස්සරහට ගේන්න නියමිත විද්‍යුත් නියාමන අධිකාරි පනත ගේන්න. ඔවුන් ඉතාම පැහැදිලිව අපි මම අධ්‍යයනය කරා සිංගප්පූරුවේ පනත. සිංගප්පූරුවේ තියෙන නියාමන අධිකාරියක් තියෙනවා. ඒක රූපවාහිනී නාලිකා විතරක් නෙමෙයි සමාජ මාධ්‍ය ඇතුළු සියලු දේවල් ආවරණය කරන පුලුල්, ඒ කියන්නේ මුලින් හැදුණු පනතකින් හදන ආයතනයක්. ඒකට වෙනත් පනත් ගණනාවකින් බලතල දීලා තියෙනවා. මෑත කාලේ ඇමිනිස්ට්‍රි ඉන්ටර්නැෂනල් ඇතුළු ආයතන ගොඩක් මේ පනත් ගැන දැඩි විවේචන කරලා තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරපු විදිය ගැන, කොහොමද Tamanට විරුද්ධ අදහස් මර්ධනය කරන්න මේවා පාවිච්චි කරන්න කියලා. එතකොට ඒ එවැනි පනත් මේ ප්‍රකාශ පෙන්නලා මේ ඒගොල්ලොමයි පෙන්නන්. ඒගොල්ලොම කොහේ හරි අස්සක තියෙන කවුරු හරි දන්නේ නැති එකක් කරන් මෙහෙම දාලා පෙන්නනවා. ඔගොල්ලෝ දැන් මේකට කලබල වෙන්නේ. අපි ආව අත්අඩංගුවට ගන්නවා. දැන් අපිට තවත් අය ඉන්නවා අත්අඩංගුවට ගන්න. ඒ අය අත්අඩංගුවට ගැනීමට අපිට මේ පනත් සම්මත කරන්න ඕන. එතකොට 113 නැති ආණ්ඩුව දැන් මේකෙන් කරන්න ලෑස්ති වෙන්නේ. ඉස්සරහට විද්‍යුත් නියාමන අධිකාරි පනත, සමාජ මාධ්‍ය නියාමන අධිකාරි පනත, ඒ වගේම ත්‍රස්ත විරෝධී පනත. ඔබ දන්නවා ප්‍රකාශනය ත්‍රස්තවාදයක් ලෙස අර්ථකථනය කරන්න නියමිතයි. එහෙම තමයි කෙටුම්පත් කරලා තිබුණේ ත්‍රස්ත විරෝධී පනත. ඊට අමතරව ප්‍රකාශනයට අදහස් දැක්වීමට බාධා එල්ල කරන තවත් පනත් ගණනාවක් ඔවුන්, ඒ වගේම ඔවුන් කලින් සම්මත කරපු පුනරුත්ථාපන අධිකාරි පනත පුනරුත්ථාපනයටයි කියලා. එතකොට ඒකට තාම බලතලයක් නැහැ නතාෂා වගේ කෙනෙක්ව දාන්න. එතකොට පුද්ගලයෝ අදහස් දක්වපු අයව පුනරුත්ථාපනයට කියලා දාන්න. ඒ පනතට අවශ්‍ය සංශෝධන ගේනල්ල ඒක ශක්තිමත් කරගන්න. 113 නැති ආණ්ඩුව ප්‍රසන්න රණතුංග ලියුමක් ගහලා තර්ජනය කරලා, ඔගොල්ලෝ ආවේ නැත්තම් ප්‍රශ්න කරනවා කියලා තර්ජනය කරලා, ඔය ගුවන්තොටුපළේ නතාෂා වැරස් කරපු ඔය ගුවන්තොටුපළේ අහුවෙත ජාවාරංකාරයේ පාර්ලිමේන්තුවට එවලා සම්මත කරගත්තේ අපේ විදුලි බිල වැඩි කරනට විරුද්ධ නිලධාරියාව අස් කරන්න යෝජනාව. එතකොට ඒ 113 නැති ආණ්ඩුව මේ වෙලාවේ තමන්ගේ වැඩසටහන් ටික කරගන්න බැරුව මේ වෙද්දි අපට මේ ඔවුන්ම ප්‍රචාරය කරලා ඔවුන්ම මේව කරලා දේවල් කරමින් ඉන්නවා. ඉතින් ඒ ප්‍රකාශන පනත් ඊට අමතරව මේකෙන් හැදෙන මේ නාට්‍යමය අවස්ථාව, මේ ඩිස්ට්‍රැක්ෂන් එක, මේ අවධානය වෙනතක යොමුවීම පාවිච්චි කරලා ඔවුන් ප්‍රධාන වශයෙන් නූතන වහල් ක්‍රමයක් ඇති කරන්න කම්කරු නීතියක් සම්මත කරන්න යනවා. ආයතන ගණනාවක් විකුණලා දාන්න යනවා. ඉතාම සුළු සොච්චමකට කොමිස් වලින් හොරෙන් ඒකම ඒ විකුණලා ගන්න මුදල වගේ දෙගුණයක් හොයන්න පුළුවන්. ඒ වගේ දෙගුණයක් ඊට වඩා ඇස්තමේන්තු වෙන එක්ස්ප්‍රෙස් පර්ල් නඩුව යට ගහනවා. දැවැන්ත වන්දියක් ගන්න පුළුවන්. IMF දෙන වගේ දෙගුණයකට වඩා ගන්න පුළුවන් සල්ලි එක්ස්ප්‍රෙස් පර්ල් නඩුවේ. ඒක යට ගහනවා. මේ රටෙන් මහා ධනස්කන්ධයක් පන්නපු ව්‍යාපාරික දේශපාලන පැලැන්තිය ගැන කතාව යට ගහනවා. මැතිවරණ කල් දානවා. ඊට පස්සේ ගොවියන්ගේ ඉඩම් කොල්ල කනවා. උතුරේ දීවරයාගේ මාළු ටික ඉන්දියාවට කොල්ල කන්න දෙනවා. මෙහි රාජ්‍ය ආණ්ඩුවට බිස්නස් කරගන්න බෑ කියලා චීනේ ආණ්ඩුවේ සමාගමකට මෙහි තෙල් මේවා විකුණනවා. මේ විදිහට මේ රටේ දැවැන්ත සමාජ ප්‍රතිසංස්කරණ ගණනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී ඉඳපු අය තමයි මේ කොමඩි වැඩසටහනුත් කරේ. ඒවා වෙනුවෙන් අප්පොලසන් දුන්නයි. ඒවා සමාජගත කරන්න උත්සාහ කරපු අය. හැබැයි රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ නර්තන දමමින් කරපු කතා මිනිස්සු පිළිගත්තේ නැහැ. ඔවුන් වියදම් කරලා හසලක තුෂාර ඇතුළු අයත් අරගෙන ගිහිල්ලා ගොඩ යමු කියලා රටවටේ වියදම් කරලා කරපු කැම්පේන් හරි ගියේ නැහැ. ඔවුන්ගේ ඒ ජනතා විරෝධී ප්‍රතිසංස්කරණ දරා ගන්න බැරි විදුලි බිලක් එක්ක මේ රටේ සමස්ත ආර්ථිකය උඩු යටි කර කරමින් මිනිසුන්ගේ කර්මත කැඩිච්ච කොඳු මට තවත් ආර්ථිකේ බර පටවලා
ඒ දේශපාලන ව්‍යාපාරික බලවතුන්ගේ බරෙන් නිදහස් වෙන ඒ ව්‍යාපෘතිය ජනතාව පිළිගත්තේ නැහැ. ජනතාව පෙළගැහමින් ඉන්නවා විවිධ කඳවුරු වලට. මේ රටේ ජනතාව පළවෙනි වතාවට මේ රටේ වෘත්තීය සමිති වලින් සැදුම්ලත්, ශිෂ්‍යයන්ගෙන් සැදුම්ලත්, අනෙකුත් සංවිධාන වලින් සැදුම්ලත්, මහා ජනතාවගෙන් සැදුම්ලත් දේශපාලන පක්ෂයක් වටේ එකතු වෙලා ඉන්නවා. ඒකට ඔබ එකඟ උනත් නැතත් ඡන්දෙ දෙන්න කියලා. ඊට පස්සේ ශිෂ්‍ය ව්‍යාපාරේ නායකයෙක්ව ත්‍රස්තවාදියෙක් කියලා ඇරෙස්ට් කරාට පස්සේ මුළු රටේ ජනතාව කිව්වා නෑ නෑ එයා කරපු දේ අපිත් කරා. දියුරුම් පෙත් සංගතසා කරා. ශිෂ්‍ය ව්‍යාපාරයක හිටගන්නවා. වෘත්තීය සමිති ව්‍යාපාරයක ජනතාව හිටගන්නවා. ජනතාවගේ පෙළගැස්මක් හැදෙනවා. මේ පෙළගැස්ම නවත්වන්නට මේගොල්ලෝ ඒ අන්තිමට මේ ව්‍යාපාරික දේශපාලන පැලැන්තිය ඔවුන් බිලි දුන්නේ තමන් එක්කම ඉඳපු ඉඳගෙන කරපු වැඩ කරපු අයව තමයි අන්තිමට බිලි දෙන්නේ, නාට්‍ය හදන්නේ. ඉතින් ඉදිරියේදී මේකත් එක්ක බොහෝ දේවල් සිද්ධ වෙන්න කැමතියි. ඉතින් මම බයයි, ඔබ බයයි මේ රටේ ඉන්න මාධ්‍ය ත්‍රස්තවාදයට මම බයයි, ජඩ මාධ්‍ය ත්‍රස්තවාදයට මම බයයි. මේ වෙලාවේ දේශපාලන ත්‍රස්තවාදී විමල් විරුවංශලා තමයි සාෆි නාටකයේ ගෙනාවේ. නැවතත් විමල් විරුවංශලා ඉන්නවා, ඩෑන් ප්‍රියසාදලා ඉන්නවා. මේ දේශපාලුවන්ගේ ත්‍රස්තවාදයට බයයි, මිලිටරි පොලිස් බලය විසින් ක්‍රියාත්මක කරන ත්‍රස්තවාදයට බයයි. ඒ වගේම මේ ජාතිකවාදී සංවිධාන කියලා මතුවෙන අයගේ ත්‍රස්තවාදයට මම බයයි. මේ රාජ්‍ය ත්‍රස්තවාදයට මම බයයි. රාජ්‍ය ත්‍රස්තවාදය අන්තවාදය ඔළුව ඔසවමින් ඉන්නවා. මම අහන්නේ ජනතාවගෙන් ඔබ ලෑස්ති දෙයකට අහුවෙන්න, ඔබ හිටගන්නේ මොන පැත්තේද? ඉතින් සමහර විට ඔවුන් දිනයි, තව අවුරුදු 4කින් පස්සේ මිනිස්සු අපට කියයි. අද සාෆිකි සිදුවීමේදී මිනිස්සු අපට කියනවා, ඔගොල්ලෝ කිව්වේ එදා අපි අද මේ මොහොතේ වගේම අපි එදත් බැනුම් හෙව්වා. එදා අද මිනිස්සු කියනවා ඔගොල්ලෝ එදා කිව්වේ අපට දැන් තේරෙනවා කියලා. ඉතින් මම කියන්නේ තේරුම් ගන්න පරක් වෙන්න එපා. පටන් ගනිද්දිම තේරුම් ගන්න. අපට මේ වෙලාවේ මේක පරද්දන්න පුළුවන් වුණොත් හරියට අපි සමහර ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ නාට්‍ය වුන් පෙන්නනවට. අපි මේ නාට්‍ය මේ වෙලාවේ පරද්දකොත් මේ රට මේ වෙලාවේ මං හිතන්නේ ගිය අවුරුද්දේ අපි ගෝල් ෆේස් එකට ගිහිල්ලා අරගර කළා නම් අපි ගෙවල් වල ඉඳන් තමන්ගේ ඉන්න තැන්වල ඉඳන් අපට ලොකු අරගලයක් තියෙනවා. මෙන්න මේ උත්සාහය මේ නාට්‍ය පරාජය කරන්න. ආණ්ඩුවේ සැබෑ අරමුණ තේරුම් ගන්න. ඒ මේ රාජ්‍ය ත්‍රස්තවාදී පරාජය කරලා සැබෑ ජනතාවගේ දේශපාලනයක්, ජනතා ආණ්ඩුවක්, ජනතාවගේ සිවිල් දේශපාලන පසුබිමක් හදාගන්න අපට ඉඩ හැකියාව ලැබෙයි. හරියට මේ නාට්‍ය තේරුම් ගත්තොත්. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.